ඔබට සුබ උදෑසනක්. අද දවස පිළිබඳව බොහෝ දෙනා බොහෝ ආස්ථාවන්හිදී කතා බහට ලක් කළා. ඉරිදා දවස සංශෝධනයක් සිදුවිය හැකිද? ප්‍රශ්නාර්ථය ඉතිරි කරමින් අප සූදානම් අද පත්තර පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබ දන්නවාද අද පත්තර දේශපාලන උණුසුම තවදුරටත් වාර්තා කරනවා. ගෙවිගිය සතිය පුරාවට සිදුවුණු සිදුවීම්ද සමගින් ඉරිදා ජාතික පුවත්පත් දේශපාලන උණුසුම ලියා තබන ආකාරය බලන්නයි ඔබමා මේ සූදානම් බන්. ආරම්භ කරමු. එක පෙළට එක දිගට වාර්තා තියෙනු. බලාගෙන බලාගෙනම අපි යමු. අද ඉරිදා ලංකාදීපෙන් ප්‍රධාන ශිෂ්පාඨයේ ආරම්භය. ආණ්ඩු වෙනසකට තීන්දු ගන්න ජනපති මාසයක් කල්ලිල්ලයි. අජන්ත කුමාර අගලකඩ ලියන්. ආණ්ඩුවේ වෙනසක් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තමාට මාසයක් කල් දෙන්නේයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් අඟහරුවාදා පැවති ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිඇමතුරුන්ගේ විශේෂ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙනු. එතෙක් කණ්ඩායමක් ලෙස ඉවසීමෙන් කටයුතු කරන්නේ ජනාධිපතිවරයා එම මැතිඇමතුරුන්ගෙන් ඉල්ලා ඇතැයිද රජ ආරංචි මාර්ග සඳහන් කරනවා. ජාතික ආණ්ඩු අවසන් කළ හැක්කේ කෙසේද සහ අග්‍රාමාත්‍ය ධූරය වෙනස් කළ හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් තමා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා තනි තීන්දු නොගෙන කණ්ඩායමක් ලෙස එකට කටයුතු කරන්නේයිද ඉල්ලා තිබෙනවා. ඔන්න දේශපාලන උණුසුම් කතාබහ අපි එලෙස ආරම්භ කරනවා. මේ තවත් තීරු වෙනවා ඉස්සරහට හැම පත්තරයකම තියෙන සටහන් ඔස්සේ. දැන් මේ කැබිනට් කතන්දරේ අද දවසේදී රිවිර පත්තරේ වාර්තා කරනවා ප්‍රධාන ශිෂ්‍යපාඨයට. දෙපැත්තේ කඹෑදිල්ලෙන් කැබිනට් එකට බාලගිරි. වාර්තා කරන්නේ චමින්ද සේනාරත්න. යාපාලන ආණ්ඩුවේ දෙවන කැබිනට් සංශෝධනය කිරීමට දිනයක් ආ වේලාවක් ප්‍රකාශ කිරීමට නොහැකි වැත්තේ ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර ඇතිව තිබෙන මතභේදයක් නිසා බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශකෙක් රිවිරට සඳහන් කළා. පසුගිය සතියන්තයේ පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් සංශෝධනයේ මෙසේ කල්යාමට හේතුව අවස්ථා කීපයකදී එක් එක් මන්ත්‍රීවරුන්ට ලබා දෙන විෂයපතයන් වෙනස් වීම බව වාර්තා වෙනු. අද නොවේ හෙට ඒමයි ගෙවිගිය සතිය පුරාවට කැබිනට් සංශෝධනය ගැන වාර්තා පළ වෙන්නේ. දෙපැත්තේ කඹෑදිල්ලෙන් කැබිනට් එකට බාලගිරි කියලා අද රිවිර ප්‍රධාන ශිෂ්‍යපාඨය ලියනවා. අද මවුබිම එයත් ප්‍රධාන ශිෂ්‍යපාඨයේ ඒමයි. මත ගැටුම් අර්බුද මැද කැබිනට් වෙනස වෙයි. ප්‍රසාද් මංජු ත්‍යාගා ශ්‍රීමාලි සමගින් ලියයි. කීප දෙනෙක්ගේම චාරූප සහිතව පත්තරේ වාර්තාව අරගෙන එනවා. සංශෝධිත නව කැබිනට් මණ්ඩලයේ මංගල රැස්වීම ලබන අඟහරුවාදා සුබ නැකතින් ඇරඹීමට නියමිතයි. අභ්‍යන්තර මත ගැටුම් හා දේශපාලන අවුල් මැද කල්යමින් තිබූ ඇමති මණ්ඩල සංශෝධනය අද ඉරිදා සිදුවේ. අද පෙරවරු කාලයේ නිදහස්ව තබා ගන්නා ලෙස අදාළ ඇමතිවරුන්ට දැනුම් දීම ඇතැයිද වාර්තාවේ. දැනගන්නට ඇති අන්දමට ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්ට, මහාමාර්ග අමාත්‍ය ධූරයත්, පාර්ලිමේන්තුවේ සභානායක කිරියල්ලට ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූරයත් ලබා දීමට යෝජනා වී තිබෙනවා. මෙන්න ආරංචි මාර්ග කියන දේවල්. එස්.ඒ. ලංකාදීපය නැවත වාර්තා කරනවා මෙන්න මේ වගේ කතාවක්. බලමු ලංකාදීපයේ මේ කතාව. ඇමති සංශෝධනයට දෙපැත්තෙන්ම ලෙඩ දයසිලි ලියනගේ ලියන්. ඇමති මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් එකගතාවක් ඇතිකර ගැනීමට ඉකුත් සිකුරාදා සන්ධ්‍යා වන විටත් නොහැකි වී සිටි බව වාර්තා වෙනවා. එජාපයෙන් යෝජනා කරන ලැයිස්තුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ වීම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා කරන ලැයිස්තුවට එජාපයේ විරුද්ධ වීම මේට හේතුව බවද දැනගන්නට තිබෙනවා. අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ජාතික රජය තවමත් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ පා සිටින බව වාර්තා වෙනවා. පොඩ්ඩක් කියවමු තව ටිකක්. සංශෝධනය කිරීමට යෝජිත අමාත්‍යංශවල ඇමතුරුන් තන්තුරු වලින් ඉවත් කිරීමට ඉවත් වීමට අකමැති වීම, නියෝජ්‍ය ඇමතුරුන් ගණනාවක් කැබිනට් ඇමතු තන්තුරු ඉල්ලා සිටීම හා තන්තුරු බාර ගැනීමට ඇතැම් ඇමතුරුන් අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා මෙම අර්බුදය මතුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. ඊළඟ ශිෂ්‍යපාඨයට යන්න කලින් දාලා තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමති පිරිසක් කැබිනට් රැස්වීම වර්ජනය කියලා තවත් සටහනක් එතන ලියලා තියෙනවා. ලංකාදීපේ එම පිරිස අගමැති ධූරයේ වෙනසක් නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන බවට මීට පෙර ප්‍රකාශ කර තිබූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් පිරිසක් බව වාර්තා වෙනවා කියලා. එතකොට ඒ අතරේ කියවුණු නමක්
අද පත්තරේ වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. ජාතික ආණ්ඩුවේ පැවැත්ම සාමූහික තීරණ මතයි. දයසිරි ජයසේකර කියන්නේ දයසිලි ලියන ගේලිය. ජාතික ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද නැද්ද යන්න පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගන්නා තීරණයකට එකඟතාවය දැක්වීමට එම පක්ෂයේ මැති ඇමතුරු ගණනාවක්ම තීරණය කර තිබෙනවා. දයසිරි ජයසේකරගේ නමින් තමයි ඒ වාර්තාව අරගෙන එන්නේ ඔහුගේ ප්‍රකාශයක් විදිහට. හැබැයි කිරියල්ල කියන්නේ මෙන්න මේ වගේ එකක්. UNPA තනතුරු වෙනසක් නෑ. කිරියල්ල කියනවා ගෑන් ගාල්ලගේ ලිය. එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරුවල වෙනසක් සිදු කිරීමට තවම කිසිදු තීරණයක් ගෙන නැතැයි උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල දේශීය පත්තරයට සඳහන් කළා. විවිධ කටකතා පැතිරුණත් පක්ෂයේ ඉහළ තනතුරුවල වෙනසක් ඇති කරන්නේ නම් දැනගන්නට ලැබෙන බවත් ඒත් තවම එවැනි දෙයක් පක්ෂය තුළ සාකච්ඡා වී නොමැති බවත් අමාත්‍යවරයා කියනවා. කෙසේ වෙතත් ඉදිරියේදී පක්ෂයේ ප්‍රධාන පෙළේ එක් තනතුරක වෙනසක් ඇතිවීමට ඉඩකඩ ඇති බව නම ප්‍රකාශ කිරීමට අකමැති පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් සඳහන් කරලා තියෙනවා. එතකොට ඒ පක්ෂයේ නම සඳහන් නොකරපු ජ්‍යෙෂ්ඨයාම කියද්දි කිරියල්ල තමයි කියන්නේ UNPA තනතුරු වෙනසක් නැහැ කියලා. හැබැයි කිරියල්ලගේ අමාත්‍ය ධුරය කබීර් හෂීම්ටත් කබීර් හෂීම්ගේ කොහොටත් ලැබෙනවා කියලා විවිධ තොරතුරුත් වාර්තා වෙනවා ඔය අතරේ. ඒකම දැන් කිරියල්ල කියනවා තනතුරු වෙනසක් නැහැ කියලා. ඔන්න එතකොට තවත් වාර්තාවක්. එක්සත් ජාතික පක්ෂයේ කැපෙන්න යන ඇමති දෙදෙනා සංජීවිකා සමරතුංග සටහන තබ. යෝජිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී විශේෂ කාර්යභාර ඇමති පදවිය ලැබෙන්නට යන වත්මන් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනා කුරුණෑගල සහ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනෙකු බව වාර්තා වෙනවා. තව ටිකක් කියවමු. මේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනාම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අයයි. ඉන් එක් අයෙක් 77 සිටද අනෙක් ඇමතිවරයා 78 සිටද පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ අය ධර්ණ තන්තුරු වෙනුවට විශේෂ කාර්ය ඇමති පදවි භාර ගැනීමට එකඟතාව එකඟ කරගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයේ සිය ජ්‍යෙෂ්ඨයන් ගණනාවකට දැනුම් දී ඇතැයි වාර්තා වෙනවා. හිතාගන්න පුළුවන්නේ ජ්‍යෙෂ්ඨයෝ දෙන්නෙක් 77 ඉඳන් හිටපු අය එක්කෙනෙක් ගම්පහ කියපු ගමම ඔබට මතක් වෙන්නට ඕනි. එතකොට අරිත් එක්කෙනා කුරුණෑගල එතකොටත් ඔබට මතක් වෙන්න ඕනි. නම තියලා ලියලා නැහැ. ඒ නිසා අපි එතනින් එහාට යමු. ඊළඟට අද මෞබිම් පත්තරේට ගත්තම මෙන්න රනිල් ඉවත් කරන්න ද්වන්ද සටනක් JT ද සිල්වා වාර්තා කරන්නේ. අගමැති තනතුරෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමේ ද්වන්ද සටනක් පක්ෂයේත් ඉන් පිටතත් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වෙනවා. එක් පැත්තකින් අගමැති තනතුරෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට ඇති නීතිමය ගැටලුවක් ඇද්දයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතවිමසීමක් සිදු කරන බව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන්ට ප්‍රකාශ කර තිබුණා. මේ දක්වා ඒ පිළිබඳ තොරතුරු ප්‍රකාශ වී නැතයි පත්තරේ ලියනවා. ඉකුත් වසරේ මහ බැංකු බැඳුම් කර කොමිසම හමුවේ රවි කරුණානායක ඇමතිවරයාට එරෙහිව චෝදනා එල්ල වූ අවස්ථාවේ මුදල් ඇමති තනතුරෙන් ඉවත් වන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළා. එම ඉල්ලීම මුදල් ඇමතිවරයා විසින් නොසලකා හැරීම නිසා ජනාධිපතිවරයා ඔහු තනතුරෙන් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේ රවි කරුණානායක සිය තනතුරෙන් ඉල්ලා අස්වුණා. අගමැතිවරයා සම්බන්ධයෙන්ද බැඳුම්කර කොමිසම හමුවේ චෝදනා එල්ල වන්නට පටන් ගැනීමෙන් පසු අගමැති තනතුරෙන් ඉවත් වන ලෙසට ජනාධිපතිවරයා දැනුම් දුන් බවට තොරතුරු වාර්තා වුවද අගමැතිවරයා ජනාධිපතිවරයා නොසලකාහැර ක්‍රියා කිරීම නිසා මේ වන විට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර විරසකයකට මුලපුරා ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වන ලෙසට එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් සමග ජ්‍යෙෂ්ඨයන් පිරිසක් අගමැතිවරයාට බලපෑම් කරමින් සිටින බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරනවා. රනිල් ඉවත් කරන්න ද්වන්ද සටනක් පක්ෂයේත් ඉන් පිටතත් තවමත් ඒ ක්‍රියාත්මක වෙමින් පවතින බව අද පත්තරයක් ලියලා තියෙනවා. ඒ අතරේ එක තවදුරටත් තහවුරු වීමක්ද මේ බලන්න දිවයින පත්තරේ ලියන්නේ අගමැතිවත් නොකළොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතුරු ස්වාධීන වීමේ තීරණයක ලියන්නේ රනිල් ධර්මසේ. මාසෙක කාලයක් ඇතුළත අගමැතිවරයා ඉවත් නොකළොත් පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතුරුන් පිරිසක් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කිරීමක් කරනවා. එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුළත තේන ආකාරයක් පෞගිය වකවානුව පුරාම කතාබහට ලක්ුණා. සමහරු අගමැති ඉවත් කිරීම පිළිබඳව දැඩි ස්ථාවරයේ එලෙසම ඉන්නවා කියලත් වාර්තා වුණා.
යතරේ බෞතරයේ පෙන්වීමට එක්සත් ජාතික පක්ෂයට සහය නොදිය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමති පිරිසක් ජනපතිට කියනවා රනිල් ධර්මසේනේ කලිය. පළාත් පාලන ආයතනවල බෞතරයේ පෙන්වීමට එක්සත් ජාතික පක්ෂයට කිසිසේත් සහය නොදැක්විය යුතු බවට ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතුන් පිරිසක් ජනාධිපතිවරයාට කරුණු දැක්වීමට සූදානම් වන බවට දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වෙනු. දේශපාල ආරංචි මාර්ග එම සඳහන් කරලා තියෙන. ඊළඟට අද අපි දේශේ පත්තරයට නැවත වතාවක් අවධානය යොමු කරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඒකාබද්ධ රහස් කතා යළි දේශපාලන වාර්තාකරු එලියන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නැවත වරක් රහසිගතව සාකච්ඡා මාලාවක් ආරම්භ කර තිබෙනවා. මේ කාරණය සම්බන්ධව මේට පෙර පැවති සාකච්ඡා අඩාල වීමෙන් පසු නැවතත් ජනාධිපතිවරයාට ඉතා සමීප ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කීප දෙනෙකුගේ මූලිකත්වයෙන් සාකච්ඡාව ආරම්භ කර ඇතැයි ඊට සම්බන්ධ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් දේශයට කියනවා. කද්ද කියන්නේ ශ්‍රී ලංකා ඒකාබද්ධ රහස් කතා යළිත් තනි ආණ්ඩුවකට අගමැති වත්මන් අගමැති ඉවත් කිරීම ගැන මේ අතරේ මෙන්න මේ සටහන් වලින් ඒ බවද සනාථ වෙනවාද කියන්න දන්නේ නැහැ. හැබැයි පත්තර වාර්තාව කියා තබමු. පත්තර දෙකකින් සටහන් දෙකක් එකළඟට ගන්නෝ. මෛත්‍රීගෙන් මහින්දට හදිසි ඇරයුමක් දේශපාලන වාර්තාකරු ඉලිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේශපාලන සාකච්ඡාවක් සඳහා තමන් මුණගැසෙන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කරාලු. පසුගියදා හදිසියෙම හිටපු ජනාධිපතිවරයා ඇමතු ජනාධිපති සිරිසේන මහතා පවත්නා දේශපාලන වාතාවරණය ගැන සාකච්ඡාවකට තමන් හමුවිය හැකිදැයි විමසා තිබෙනවා. එවිට හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඉදිරියේ එළඹෙන තත්ත්වය අනුව ඒ ගැන තීන්දුවක් ගත හැකි බවයි. කෙසේ වෙතත් මෙතෙක් සාකච්ඡාව සඳහා දින නියම කරගෙන නැත. ජනාධිපතිවරයාගේ පවුලේ සමීපතම ඥාතිවරයෙකු මෙම සාකච්ඡාව සඳහා මැදිහත් ඇතැයිද පැවසෙනවා. දේශය එලියන්නේ මෛත්‍රීගෙන් මහින්දට හදිසි ඇරයුමක් කියලා. එතකොට ඔබ දන්නවද අද රිවිර ලියලා තියෙන්නේ මෛත්‍රී මහින්ද දුරකථන කතාබහක චමින්ද සේනාරත්නයි වාර්තාවගෙන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර දුරකථන සංවාදයක් පවත්වා ඇති බව පොදුජන පෙරමුණේ ප්‍රබලයේ රිවිර ඉරිදා සංග්‍රහයට සඳහන් කළා. පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබා දුන් දුරකථන ඇමතුම පළමුව ලබාගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂයි. පසුව ජනාධිපතිවරයා හා හිටපු ජනාධිපතිවරයා අතර සුහදව දේශපාලන වාතාවරණය ගැන කතාබහක් සිදුව ඇති අතර පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පොදුජන පෙරමුණ ලැබූ ජයග්‍රහණය පිළිබඳවද කතා කර ඇතැයි වාර්තාවේ සඳහන් වෙනවා. ඒ අතරේ අද දිවයින ප්‍රධාන ශිෂ්‍ය පාඨයෙන් කතා කරනවා මහින්දගේ ඊළඟ පියවරක් පිළිබඳව. මහින්ද ඊළඟ පියවර කියයි අනුර බාලසූරියයි ලියන්. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා සහ මහා මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලු දේශපාලන බලවේග සමග පොහුට්ටුව ලකුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවයින ඉරිදා සංග්‍රහයට සඳහන් කළා තියෙනවා. ඉස්සරහට යන ආකාරය මහින්ද කියපු විදිය තමයි ඒ දාලා තියෙන්නේ. ඒ අතරේ යහපාලනයේ ඉන්න ශ්‍රී ලංකා ඇමතුරු සෙට් එකක් ගැන කැබිනට් වර්ජනයක් පිළිබඳව එතකොට අගමැති ධූරය වෙනස් කළ යුතුයි කියලා දැඩි ස්ථාවරයක ඉන්නවා කියලත් වාර්තා පළ වුණා නේද? ඒ වාර්තා අතරට මෙන්න මේකත් තබන්න රිවිර අද ලියා තබන්නේ මේ වාර්තාව. යහපාලනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතුරු පිරිසක් විපක්ෂයට සටහන රන්මලී සෝමසිරි. යහපාලන රජයේ ඇමති ධූර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කීප දෙනෙකු ඇතුළු පිරිසක් ඇමති ධූර අත්හැර විපක්ෂයට එක්වීමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ අතරේ ඔබට මතකද ඊයේ දවසේ පත්තරයක වාර්තාවක් තිබුණා ශ්‍රී ලංකා එකේ මහලේකම් ඉවත් කිරීමට සූදානමක් නැත්තන් සැලසුමක් ගැන. අදත් පත්තරේ වාර්තාව තියෙනවා. දුමින්ද මහලේකම් කමින් ඉවත් කරන්නයි යෝජනාවක් රන්මලී සෝමසිරිලියන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක එම ධූරයෙන් ඉවත් කරන ලෙස පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනාවක් ඉදිරිපත් කිරීමට පක්ෂ අභ්‍යන්තරයේ සූදානමක් ඇතැයි වාර්තා වෙනවා. කොහොමද දේශපාලන උණුසුම් කතාබහ? මම ඔබට කිව්වේ පටන් ගන්නකොටම ආද පත්තර දේශපාලන උණුසුම එක දිගට එක පෙළට වාර්තා කරනවා අපි බලාගෙන බලාගෙන යමු කියලා. බලාගෙන බලාගෙන ගිය නිසා ඊයේ වැඩිදුර වාර්තාවකුත් බලමු.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලයත් සමග කැබිනට් සංශෝධනයක් පිළිබඳ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක අතර දැඩි කතාබහක් ඇති වුණා. එය සිදුවන දිනවකවානු පිළිබඳ ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් අවස්ථා කිහිපයකදීම අදහස් පළ කළත් ඇතමුන් චෝදනා කළේ අදාළ සංශෝධනය කල් යෑමට හේතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ගේ කඹ ඇදිල්ලක් බවටයි. කෙසේ වෙතත් ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරන්නේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු සිය තනතුරු අත්හැරීමට අකමැතිවීම, ඇතැම් අමාත්‍යවරුන් වගකීම් අධික අමාත්‍ය ධුර බහර ගැනීම ප්‍රතික්ෂේප කිරීම සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් රසක් කැබිනට් අමාත්‍ය ධුර ඉල්ලා සිටීම වැනි කාරණා මෙම සංශෝධනය කල් යෑමට හේතු වූ බවයි. මෙ අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන අමාත්‍යවරුන් පිරිසක් පෙරේදා පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. එහිදී අමාත්‍ය ධුර කිහිපයක් එක්සත් ජාතික පක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් විරෝධතාවක් මතුව ඇති අතර ජනාධිපතිවරයා ඒ පිළිබඳ සලකා බැලූ බව වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ගවලට අනුව අද පෙරවරු 11ට පමණ අදාළ කැබිනට් සංශෝධනය සිදුවන අතර එහිදී අමාත්‍ය ධුර රසක් මෙන්ම ඇතැම් විෂයපතයන්වලද වෙනස්කම් සිදුවීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ සහ එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂිම් මහතාගේ අමාත්‍ය ධුර එකිනෙක හුවමාරු කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා දැරූ කෘෂිකර්ම අමාත්‍ය ධුරය වෙනත් අයෙකුට පැවරීමටත් නියමිත බව වාර්තා වනවා. කෘෂිකර්ම අමාත්‍යංශයේ භාර ගන්නා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කර ඇති අතර තවමත් ඒ පිළිබඳ අවසන් එකඟතාවක් නොමැති බවයි වාර්තා වන්නේ. එමෙන්ම නීති හා සාමය අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට සාගල රත්නායක මහතා තීරණය කිරීම හේතුවෙන් එම ධුරය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට තීරණය වී ඇතත් ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශ්වය විරෝධය පළ කිරීම හේතුවෙන් එම තීරණය මතභේදාත්මක තත්ත්වයක පවතිනවා. රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු පැවසුවේ SB දිසානායක විජිත් විජේමුනි සොයිසා, දයාසිරි ජයසේකර, හරින් ප්‍රනාන්දු වන අමාත්‍යවරුන්ගේ ධුරයන්ද වෙනස් වීමට නියමිත අතර තිලක් මාරපණ මහතා දරන විදේශ කටයුතු අමාත්‍ය ධුරයත්, ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා දරන වනජීවි අමාත්‍ය ධුරයත් වෙනත් අමාත්‍යවරුන් වෙත පැවරෙනු ඇති බවයි. අජිත් පී පෙරේරා, හර්ෂද සිල්වා, සුජීව සේනසිංහන මහත්වරුන් සඳහා කැබිනට් නොවන අමාත්‍ය ධුර පිරිනැමෙනු ඇති බවද ඔහු සඳහන් කළා. දේශපාලන ආරංචි මාර්ග පැවසුවේ තලතා අතුකෝරල මහත්මිය යටතේ පවතින විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශය ඇගෙන් ඉවත් කිරීමටත් මංගල සමරවීර මහතා දරන ජනමාධ්‍ය අමාත්‍ය ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙකු වෙත ලබාදීමටත් සූදානමක් පවතින බවයි. මෙ අතර කැබිනට් සංශෝධනය පිළිබඳ අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. මේ අලුත් කැබිනට් සංශෝධනය තුළ අපි කරන්න ඕනි කාරණේ තමයි පක්ෂ දෙක දෙපැත්තේ තිබුණට ක්‍රියාදාමන් සියල්ල එක විය යුතුයි. මේ ගමන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ නැත්නම් මේ හදන අලුත් කැබිනට් එක මේක හරියන්නේ නැහැ. අපි අලුතෙන් ශක්තිමත් දෙපැත්තට ඇදී නැති එක ගමනක් යන අමාත්‍ය මණ්ඩලයක් තෝරා ගැනීම පිළිබඳව වැඩපිළිවෙල අතර කැබිනට් සංශෝධනයද මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණේ. මේ කැබිනට් සංශෝධනය අභ්‍යන්තර අර්බුදය වහගන්න කරන ක්‍රියාමාර්ගයක්. අදට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල එක්සත් ජාතික පක්ෂය තුල දෙවන්ත අර්බුද රාශියකට ගමන් කළා තියෙන මේ අර්බුද විසඳා ගැනීමට මේ කැබිනට් සංශෝධනය විසඳුම වෙන්නේ නැහැ. කැබිනට් සංශෝධනය පමණක් ඒ විසඳුම නෙමෙයි. කැබිනට් සංශෝධනයත් එක්කම දේශපාලන තීන්දුව තීරණත් වෙනස් වෙලා මේ රට ඉදිරියට ගෙනියන්න කටයුතු කරන්න අවශ්‍යයි. පූජිත අමාත්‍යවරු ගැන කියවුනේ. ඒකට ඒ අයටත් සිදුවන අමාත්‍ය සංශෝධනයේදී මේ අමාත්‍ය ධුර වැඩි ජනාධිපතිතුමාත් අගමැතිතුමත් එකතු වෙලා තමයි අමාත්‍ය ධුර බෙදන්නේ. කැබිනට් සංශෝධනය කියන්නේ අසාර්ථකතාවයට පත් වුණු අමාත්‍යවරු චෝදනාවලට ලක් වෙච්ච අමාත්‍යවරුන්ට වෙනත් අමාත්‍යංශයක් දෙනවා. එහෙම නැත්නම් මේකෙන් ජනතාවට කිසිම සේවාවක් වෙන්නේ නැහැ ඔය කරනදී. අමාත්‍ය සරත් පොන්සේක මහතාට පොලිසිය හා නීතිය ලබා දෙන්න යනවා. ඉතාමත් හොඳයි. ඒක දුන්නොත් මම හිතන්නේ ජනතාවට බලා ගන්න පුළුවන්. අපි නම් කියන්නේ ඉතාමත් හොඳයි කියලා. අමෙතිකම් මාරු කරා මේ ඉන්න පුද්ගලයොමනේ මාරු කරන්නේ හොරු ටිකම ඒ වෙන අමාත්‍යංශ දෙනවා. දැන් බලා මේක කාලි ඉවර නම් එක කාපල්ල කියලා මේ දෙන්න හදන. අමාත්‍ය සරත් පොන්සේක මහතාට නීතිය සාමය සම්බන්ධව දෙන අමාත්‍ය දුර මන් දන්නා තරමින් නම් එහෙම යෝජනාවක් කරලා නැහැ. සරත් පොන්සේකට ඕකට වඩා දෙන්න ඕනේ නාගරික සංවර්ධන වගේ අර සුද්ධ කරන දේවල් අන්න ඒ වගේ එකක් දුන්නා නම් හොඳයි. ඇයි එතුමාට ඒක රාජකාරිය කරහැගෙන ටොයිලට් සුද්ධ කරන වගේ දේවල් තියෙන ඒක යටතේනේ. හෙට කැබිනට් සංශෝධනයේ තියෙනවා මටත් එන්න කියලා තියෙනවා. මට තියෙන එක ලැබෙයිද මොකක් ලැබෙයිද මට මොක ලැබුණත් මට වැඩ කරන්න පුළුවන්. බෑ මට ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙට වැඩ කරන එක ගැන තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. මේක නිකන් අර හිසරදේට කොට්ටේ මාරු කරනවා වගේ වැඩක්. මහ බැංකු හොරකම් කරපු සෙට් එකයි මීතොට මුල්ලේ කුණු කන්දෙන් ගහපු කට්ටියයි මහා මාර්ග අමාත්‍යංශයේ දූෂණයට ලක් කරලා කෘෂිකර්ම අමාත්‍යංශයේ ගොඩනැගිලි වලට කෝටි ගණන් මුදල් ගෙවපු මේ අසාර්ථක හොරු කණ්ඩායමක් කනපිට හරවන වැඩපිළිවෙලක් දක්ෂයන්ට දැන දෙන සංශෝධනයක් ඇති වෙන්න කියන එක තමයි රටේ බලාපොරොත්තු. මගේ එක බාර ගන්න කෙනෙක් නෑ. හෙට අනිවාර්යෙන්ම කැමිනස් සංශෝධනයක් සිද්ධ වෙනවා. නෑ එහෙම නෑ ඉතින් ඕව ලැබෙන එක කරගෙන යනවා. විරාමයක් කරන්න.
දේශපාලන ධාරාවේ උණුසුම් තත්ත්වය අපි ආරම්භයේම කතා කරපු නිසා තවත් සිද්ධීන් කීපයක් පිළිබඳව අවධානය යොමු කරන්න හිතුණා. සීගිරි ගල මුදුනට ඔබ රැගෙන යන්නටයි සූදානම ප්‍රෞඩි ඉතිහාසයේ මතක් වෙන්නටත් එක්ක. හැබැයි තියෙන්නේ මේ වගේ සටහනක් කොහෙද? සීගිරි ගල මුදුනේ නටබුන් වැස්සට සේදී චමින්ද සේනාරත්න ලියන. සීගිරිගල මුදුනේ පිහිටි නටබුන් වැස්සට නිරාවරණය වීම නිසා ඉදිරි වර්ෂ කිහිපයේදී නටබුන් සේදී යාමේ තර්ජනයකට මුහුණ දීමට සිදුවන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් අනතුරු අඟවනු. ගල මුදුනේ පිහිටි මාලිගාවේ නටබුන් ආසනය ගෙව් යන ආදිය විවෘතව පැවතීම නිසා වැසි කාලයට එකතු වන ජලය සිංහපාදයේ ඔස්සේ ගලා යාමට මීට හේතුවයි. හේතුවත් සඳහන් කරලා තියෙනවා. සීගිරි ගල මුදුනේ නටබුන් වැස්සට සේදේ බලධාරීනි ඔබේ අවධානය සඳහා මෙය අපි යොමු කරනවා. තෙල් සංස්ථාවේ වැටුප් වැඩි කිරීම පුවත ඔබට මතකද? තෙල් සංස්ථාවේ වැටුප් වැඩි කිරීමෙන් අනෙක් සංස්ථා රත්තේ චමින්ද සේනාරත්න ලියන්. නීති විරෝධීව ලංකා කණ්ඩ තෙල් සංස්ථා සේවකයන්ට 30%කින් වැටුප් වැඩි කිරීමත් සමග අනිකුත් සංස්ථාවල සේවකයන්ගේ වැටුප් විෂමතාවයේ ගැටලු නිසා දැඩි අර්බුදයක් අටගෙන ඇති බව එම සේවකයෝ කියනවා. මුදල් අමාත්‍යාංශයේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් නොමැතිව මෙසේ කණ්ඩ තෙල් සංස්ථා සේවකයන්ට හා ඊට අනුබද්ධිත කොළොන්නාව තෙල් සමාගමේ සේවකයන්ට වැටුප් වැඩි කර තිබෙනවාලු. අනිත් සේවකයන් රත්තලා ඉන්නවා කියලා කියන්නේ එතකොට ඒ අය විරෝධතාවලට පාරට වැස්සම පාරේ අනේන මගින්ට රත් වෙන්න වෙයිද දන්නේ නැහැ. කොහොමුණත් අන්තිමට මගේ ජනතාවගෙන් තමයි සාමාන්‍ය ජනතාවගෙන් තමයි හැම එකක්ම නවතින්නේ. ඒකයි ඒක මතක් වුණේ. අංගුඩ ලොක්කා ලඩියා තරන් ඩුබායි පණි ගයන් කුමාර ලියන්. කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ල කර සමයන් නැමැති පාතාල කල්ලි නායකයාතුළු 7 දෙනෙකු ඝාතනය කර ඉන්දියාවට බොට්ටුවක නැගී පැනගත් අංගුඩ ලොක්කා නැමැති පාතාල කල්ලි නායකයා සිය ප්‍රධාන ගෝලයා වන ලඩියාද සමග ඉන්දියාවෙන් ඩුබායි රටට පැනගොස් තිබීමේ පුවත අද රිවිර තමයි වාර්තා කරන්නේ. ඒ අංගුඩ ලොක්කාසා ලඩියා ගැන මතකදාර වැලිකඩ සිද්ධිය වැලිකඩ බන්ධනාගාරය ඇතුණු උණුසුම් තත්ත්වය වසර කීපයකට පෙර අද සටහනක් දානවා රිවිර. වැලිකඩ සිද්ධියට රංග ජීව අත්අඩංගුවට ගයන් කුමාරමයි ලියන්. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ සේවයේ නිරත පොලිස් පරීක්ෂක නියෝමාර් රංගජීව මෙම සතියේදී අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බව රිවිර ඉරිදා සංග්‍රහයට අනාවරණය වෙනවලු. එතකොට වැලිකඩ බන්ධනාගාරය තුළ 2012 නොවැම්බර් 9 වෙනිදා ඇති වුණු නොසන්සුන්තාවයෙන් අනතුරුව වෙඩි ප්‍රහාරයන්ට ලක්ව මියගිය රැඳවන් 7 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග අනාවරණය කළා තියෙන්නේ. එහෙම අනාවරණයක් තමයි කරලා තියෙන අයුරු දක්නට ලැබෙන්නේ. එතරේ ශ්‍රී ලංකාවට එරෙහි සිවාජිලිංගම් යෝජනාව මානවිකම් කොමසාරිස්ට වාර්තා කරන්නේ අස්ලම්. යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කරවීමේ සැලැස්මක දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී සිවාජිලිංගම් ප්‍රමුඛ පළාත් සභාවේ මන්ත්‍රීන් පිරිසක් නිරත වී සිටිනවා. සිවාජිලිංග නීත්‍යයට පටහැනි කාරණා කොයිතරම්නම් කිව්වද ප්‍රකාශ කළාද? සමහර ඒවා ඉතාම ගැටලු සහගත ප්‍රකාශයන් ඔහු ඉදිරිපත් කරපු අවස්ථාවක් දක්නට ලැබුණා. සිවාජිලිංගම්ට කෝ නීතිය කියන ප්‍රශ්නාර්ථය අපිට නැවත මතක් කරන්න වෙනවා මේ වගේ කතාබහක් මෙහි දැකපු නිසා. ඊළඟට සම්බන්ධන් ඉන්නවා. මේ බලන්න රට අස්ථාවර නොකර ආණ්ඩුව ස්ථාවර කරන්න සම්බන්ධන් මෛත්‍රීට කිව්වලු. ප්‍රසාද් මංජු මේක ලියලා තියෙනවා. රට අස්ථාවර නොකර ස්ථාවර රජයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස විපක්ෂ නායක දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමක් අද දාලා තියෙනවා. ඒ සම්බන්ධන්ගේ එල්ලීමක් කියලා තමයි මෙතන තියෙන්නේ. එට්කා නවත්තන් ඒකාබද්ධයේ මෛත්‍රීට කියයි ප්‍රසාද් මංජු ලියන්. ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වීය වෙළඳ ගිවිසුම පිළිබඳ නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කරන තෙක් එට්කා හෙවත් ආර්ථිකය හා තාක්ෂණය පිළිබඳ සහයෝගිතා ගිවිසුම සම්බන්ධයෙන් ඉන්දිය රජය සමග සිදු කරන ලබන සාකච්ඡා නතර කිරීමට පියවර ගන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මහේන්ද්‍ර අර්ජුන් මහේන්ද්‍රන්ට එන්න කිව්වා නොතේසේ නිකුත් කළා. එන පාටක් නෑ, සලකුණක්වත් නෑ. එහෙමනම් මහේන්ද්‍රන්ව ගෙන්වා ගන්නේ කොහොමද? මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වන්නේ මෙහෙමයි. ආචාර්ය ප්‍රතිභා මහානාම කියන්නේ හර්ෂණී අර්ස කුලරත්න වාර්තාව තබයි.
ඇමරිකාව බින්ලාඩන් අල්ලාගත්තාසේ අර්ජුන් මහේන්ද්‍රන්ව අල්ලා ගැනීමට තරම් හැකියාවක් මෙරටට නොමැති නිසා ඉදිරි දෙසතියේදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර උදර්පණ ගිවිසුම අත්සන් තබන්නේ නම් ඒ හරහාව මෙරටට ගෙන්වා ගැනීමට මගක් පෑදෙනු ඇතැයි ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා සඳහන් කළා. ඒ ඔව් පෙන්වා දෙන මග පොටක් ගෙන්වා ගන්න පොටක් පාද ගන්න ආකාරය ඒ. මධ්‍යම අධිවේගී මාර්ගය ගැන ඇමති කිරියල්ල චම්පික ගැටුමක නිශාන්ත කුමාර ලිය. මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් අමාත්‍ය කිරියල්ල හා අමාත්‍ය චම්පික රණවක අතර උණුසුම් වචන හුමාරුවක් අමාත්‍ය මණ්ඩලයේදී සිදු වූ බව රාජ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා. කිරියල්ල එතනත් ඉන්නවා. මේ දවස්වල කිරියල්ල කියන විවිධ කතා මතක් වුණා ඒ අතරේ. හම්බන්තොට වරායේ රැකියා දීම හිටපු රජයේ ප්‍රබලයේ කතේලු නිශාන්ත කුමාර ලියලා තියෙනවා. තමන් පක්ෂ දෙක නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන්වත් හම්බන්තොට වරායට සේවකයන් යෙදවීමට තරම් හැකියාවක් නැතයි සජිත් ප්‍රේමදාස සහ මහින්ද අමරවීර යන මහත්වරු අමාත්‍ය මණ්ඩලයේ හමුවේ ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා. ඔන්න යාපාල නාණ්ඩුවේ තවත් කතන්දරයක්. මේ කෙටි විරාමය. පළාත් පාලනය තිබ්බා. පළාත් පාලනය පැත්තටයි පළාත් සභා පැත්තටයි යනවා. පළාත් සභා තියන්න තියෙනවා. තියන්න තියෙන එකෙන් අපි පටන් ගමු. පළාත් සභා ඡන්දයේ පරණ ක්‍රමයටම කොට්ටාෂ ක්‍රමයට ඡන්ද තියන්න සුළු පක්ෂ විරුද්ධයි. නිශාන්ත කුමාර බණ්ඩාර ප්‍රශ්නාර්ථයක් සමග ඉල්ලියන්. කොට්ටාෂ පදනම් මත පළාත් සභා ඡන්දයේ පැවැත්වීම සම්බන්ධයෙන් සුළු පක්ෂ ගණනාවක් විරෝධය දක්වා තිබෙනවා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ දෙමළ ප්‍රගතිශීලී සංවිධානයේ ජාතික හෙළවරුමේ ඇතුළු කුඩා පක්ෂ ගණනාවක් මෙම ක්‍රමයට විරෝධය දැක්වීමට දැන්ටමත් තීරණය කර තිබෙනවා. ක්‍රමයක් හදනවා නම් මොකක් හරි එකක් ආයෙත් සරියා ඡන්ද ප්‍රතිඵල එනකොට ගැටලුවක් නොවෙන්නට, එතකොට ඡන්දෙන් පස්සේ සභිකයන් පත් කරනකොට ගැටලුවක් නොවෙන්නට, අනේ ඒ විතරක් නෙවෙයි ඉන්න මන්ත්‍රීවරු සෙට් එක වැඩි නොවන විදියට හදාගන්න කියලා ඉල්ලීම කරන්න ඕනි දැඩි ලෙස. පේනවනේ පළාත් පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව ඩබල් වෙලා අදින්න තියෙන බරකන්දරාව. හදනකොට හදන්නම් වාලේ, හදන්න නැතුව හරියට හදන්න කියන මතක් කිරීම අපි කරමු. ඒ අතර යමු තිබ්බ එකට. ඇපත් කැන්සල් වෙන අය ගැනයි මේ දාලා තියෙන්නේ. 5%ට අඩු නම් ඇප කැන්සල්. රනිල් ධර්මසේන ලියන. පළාත් පාලන ආයතනවල කොට්ටාශයක 5%කට අඩු ඡන්ද ප්‍රතිශතය හිමි වූ අපේක්ෂකයන්ගේ ඇප මුදල් රාජසන්තක වන බව මැතිවරණ කොමිසම තමයි සඳහන් කරලා තියෙන්නේ. ඇපත් නෑනේ දැන් කියලා කාටද කියන්න වෙන්නේ? වෙන සටහනක් මේ තියෙන්නේ. ඉඩම් ගොඩ කිරීමේ සංස්ථා ලොක්කෝ මුතුරාජවල වනසති කියලා ලසිත දුමින්ද දිවයිනට ලියනවා. ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ අදුරදර්ශී ක්‍රියාකාරකම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ තෙත්බිම් උරුමයක් වන මුතුරාජවෙල මුළු මුළින්ම විනාශය කරා යොමු වන තත්ත්වයක් උද්ගත වෙ තිබෙනවා කියලා මේකේ දාලා තියෙන්නේ. එදිනෙදා තම ජීවන උපාය සඳහා මුතුරාජවෙල ආශ්‍රිතව පලාසා එළවලු ආදිය වගා කරන පිරිස් බලහත්කාරයෙන් පළවා හරමින් එම ඉඩම් මහා පරිමාණ ව්‍යාපාරිකයන් වෙත කිසිදු විනිවිදභාවයකින් තොරව ලබා දීම සඳහා සංස්ථාව ඉහළම බලධාරීන් යොම්වීම මේට හේතුව ඇතැයි පවසනවා. එදා වේල හම්බ කරගන්න අය පන්නලා මහා පරිමාණයට දෙන්න යාමක් ගැන තමයි මේ අද දිවයින පත්තරයේ සටහනින් තියෙන්නේ. දැන් අපි දේශයට අවධානය යොමු කරමු. දැන් ණය ප්‍රමාණය ගැන කතා කරනවන විදේශ ණය රුපියල එන්න එන්න බාල්දු වීමත් එක්ක ඩොලරය එන්න එන්න ඉහළ නැගීමත් එක්ක මොකද වෙන්නේ? රුපියල බාල්දු වෙලා විදේශ ණය ඩබල් වෙලා ව්‍යාපාරික වාර්තාකරුවේ සටහන. ඇමරිකානු ඩොලරය හමුවේ දිගින් දිගටම රුපියල අප්‍රමාණය වීම නිසා ශ්‍රී ලංකාවේ විදේශ ණය කන්ද දින කීපයක් තුළ අතිවිශාල ගණනකින් ඉහළ ගොස් ඇතැයි දේශීය පත්තරයට වාර්තා වෙනවා. දින කීපයකින් අතිවිශාල ගණනක් 157 ගානට දැන් ගිහිල්ලා තියෙන්නේ. ඕක කොහේ නවතීද? 130 ගණන් වල තිබුණ එක තමයි මේ පට පට ගාලා 150 ගානට ගිහිල්ලා තියෙන ආකාරය දක්නට ලැබෙන්නේ. ශ්‍රී ලංකන් කොමිසමේ පැමිණිල්ල මෙහෙවීමට නිල් උනම්බුව වාර්තාව අධිකරණ වාර්තාකරුගෙන්.
ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ගුවන් සභාගම්වල පසුගිය රජයේ කාලයේ සිදු වූ දූෂණ සෙවීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පැමිණිල්ල මෙහෙවීම සඳහා නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල් නීල් උනම්බුව පත් කරලා තියෙනවලු. ඔහුට සහාය වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරීන් 6 දෙනෙකු පත් කරනු ලැබ සිටිනවා කියලාත් දාලා තියෙනවා. ප්‍රධාන පිටු අතරින් උපුටා ගන්න අවසාන සටහන. දේශයේ ප්‍රධාන ශීර්ෂ පාඨය තමයි දන්නවද මොකද්ද කියලා. මෙන්න අහන්න සිද්ධිය ප්‍රබල මැති ඇමති තිදෙනෙක් CID ගයන් ගාල්ල ගේලියන්. දඳුකර වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සිදු කරන පරීක්ෂණවලට අදාළව ප්‍රශ්න කිරීම සඳහා ආණ්ඩුවේ ප්‍රබල මැති ඇමතිවරුන් තිදෙනෙකු කඩිනමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිතව ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ඉන් දෙදෙනෙකු දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අතර එක් අයෙකු හිටපු අමාත්‍යවරයෙක්. ඔවුන්ගෙන් ලබා ගන්නා ප්‍රකාශ අනුව බැඳුම්කර වංචාවට අදාළ පරීක්ෂණ තීරණාත්මක අධීරකට එළඹෙනු ඇතැයි දැනගන්නට තියෙනවා. පටගාල කවුද නම ආයි මතකයට හිටපු අමාත්‍යරයෙක් කියලා කිව්වම නමක් ඔබට එන්නට ඇති. ඒ වගේම තවත් දෙදෙනෙක් කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා කියලත් මේකේ දාලා තියෙනවා. ඇතුල් පිටු වාර්තාවලට යන්න පෙර අතු ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාවක් බලමු. වවුලියව තැපැල්කාරයල් ඉදිරිපිටින් විරෝධතා පාගමනක් ආරම්භ කළ අතුරුදන්වන්ගේ ඥාතීන් වවුලියව නගරය ඔස්සේ ගමන් කරමින් කන්දසාමි කොවිලට පැමිණ දේව කනලව්වක නිරත වුණා. එහිදී ඔවුන් විපක්ෂ නායක අර් සම්බන්ධන් හා එම්.ඒ. සුමන්ත්‍රී නන මහතුරුන්ට විරෝධය පළ කළේ දෙමළ චාරිත්‍රානුකූලව ඔවුන්ගේ අනුරුව සඳහා අවසන් ගෞරව දක්වමින්. දැන් අවුරුදක් වුණා සම්බන්ධ මාත්‍යා සුමන්ත්‍රණ මාත්‍යා දෙන්නම කොයි වරි කියලා කතා කරනකොට අපි බලනවා කියලා අපේ කතාවට බිමට දාලා පාෂි කරනවා. රැනිල් වික්‍රමසිංහ මාත්‍යාට අපේ කතාව ඔක්කොම දන්නවා. ජනාධිපතිතුමාට අපේ කතාවේ විස්තරය ඔක්කොම දන්නවා. කවුරුත් අපේ කතාවට පිළිගන්නේ සැලගන්නේ. ඒ අරසංගමද தமிழர வதவாங்கிற அரசாங்கம் தமிழருக்கு சித்திரவதை செய்யற அரசாங்கம் எங்க பிள்ளையில விடத்திட்டியும் சாகு வரை உண்ணாவிரதம் போராட்டம் செஞ்சுதாகுவோம். ජනාධිපතිවරණ සමයේදී පක්ෂ නැත්තම් පැති මාරුවත් සමගින් කතාබහට ලක්වුණු කෙනා දැන් මේ දවස්වල කතා කරනවා දක්නට ලැබෙනවා. තිස්ස අත්තනායකව බලන්න දේශයේ පත්තරෙන්. සිත නිවන කතාවලින් පරාජය වහගන්න බෑ. ඔහු කියන්නේ මම පක්ෂයේදී ආපු කැරලිවලදී නායකයා රැක්කා. අද මට ගල් ගහන අයට ළඟදීම හරි සිතුවිලි පහළ වේවි. එක්සත් ජාතික පක්ෂය රාජකීය රෙජීමයකට යට වෙලා රාජපක්ෂට ගැහුවට ජනතාවට උන සෙතක් නෑ. ජනාධිපතිවරණයේදී හිටගන්නේ රට ගැන හිතන කෙනෙක් එක්කයි. තවමත් අපේ මන්ත්‍රීලා මට දුක කියන්නේනු. එක්සත් ජාතික පක්ෂයේ රාජකීය රෙජීමයකට යට වෙලා කියලා හිටපු මහලේකම් තිස්ස අත්තනායක කියන්නේ. ඉන්න ඇමති කිරියල්ලගේ කතාවක් අද තියෙනවා මව්බිම බලන්න. මේ උනේ රටේ ප්‍රබලයෝ බැනගන්නකොට ඇති වුණු ජනතා අවිශ්වාසයයි. කිරියල්ල කියන්නේ සමහරු හේතුව අපිට ගැහුවම ඒගොල්ලන්ගේ ඡන්ද ගොඩ වැඩි වෙයි කියලා. ප්‍රාදේශ සභා මැතිවරණ අවශ්‍ය කාලේ තිබ්බනම් මේ ප්‍රතිඵලය එන්නේ නැහැ. මහනුවර පරාදයි කියන්න බෑ. සභා 22න් 15ක් අපිට හදන්න පුළුවන්. මුක්කු ගැහිලි ගැන තමයි කතා. පරාජයන් පිළිගන්න සමහරු තාමත් කැමැත්තක් දක්වන්නේ නැති පාටකුත් පේන්න තියෙනවානේ. විවිධ කතා කියන්න ගන්නවානේ. හැබැයි ওই විවිධ කතා එනකොට ජනතාවගේ ප්‍රතිචාරය කොහොමද කියලා හිතන්නේ නැති එකයි වැඩේ. ඊළඟට ඒකාබද්ධයේ විමල් වීරවංශ ඉන්නවා රිවිර පත්තරේ. 2019 ජනාධිපතිවරණයේ අපේ බලාපොරොත්තුව ගෝඨාභය රාජපක්ෂ. ඔලුගෙඩි මාරුවකින් බලය ගන්න අපි ලෑස්ති නැහැ. රනිල් කරන්නේ රටටයි පක්ෂයටයි දෙකටම නිග්‍රහයක්. ඔය හිටපු 13ත් ඊළඟ ඡන්දෙදී මෛත්‍රීගෙන් යනවා. කන් කඩා වැටිලා ජයපේ දැන් මිනිස්සුන්ට දොස් කියනවා කියලත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරාංශ කියනවා. එතකොට ජයපේ මොනවද කියන්නේ කියලා දැන් බලන්න ලංකාදීපේ.
රට අස්ථාවර කළාට ජනපතිත් අගමැතිත් වක්කිය යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් එහෙම කියන්නේ. ඒ දේශපාලන කතාබහ. ඒ අතර තමයි විදුලිය බලය පිළිබඳවත් වරින් වර වාර්තා විවිධ විදියට පළවෙන්නේ. ඒ නිසාමද කොහෙද අද දේශයේ පුවත්පතට හසිත අංජන වාර්තාවක් අරන් එනවා. ප්‍රශ්නාර්ථයක් එක්ක ශේෂ පාඨය දීලා තියෙන්නේ පව කට් එයිද? ලංකා විදුලි බල මණ්ඩලයේ තක්සේරුවට අනුව ඉදිරි වසර 20ක කාලය තුළ මෙරට විදුලි බල ඉල්ලුම 7-10% අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති. 20 වසර වන විට කංජ තෙල් විදුලි බලාගාරවලින් මෙගාවොට් 935ක්ද, කොත්මලේ මෙගාවොට් 150ක්ද, ගල්ලංගුරු තාප බලාගාරවලින් මෙගාවොට් 3300ක්ද අලුතින් විදුලි පද්ධතියට එකතු වී යුතු බව විදුලි ඉංජිනේරුවරුන්ගේ මතය වී ඇත. එහෙම කියලා ශිෂ්‍ය පාඨය දෙන්නේ පව කට්ටේයිද? එහෙම වුණොත් කාගේද? පාරිභෝගිකයන්ගේ පවද? දන්නේ නැහැ. නැත්තම් අනාගතයේ පිළිබඳව කළමනාකරණය කරන්නට දේශපාලන අධිකාරියට නොහැකි වීමද? බොහෝ දෙනා එය අනුමත කරාවි. අවසාන සටහනෙන් දැන් තාක්ෂණයත් එක්ක ගනුදුරු කරනකොට ඔබේ දුව පුතා පිළිබඳව ගොඩක් හිතන් ජංගම දුරකථනය iPad එක මේවා බාර දෙනකොට ලබා දෙනකොට ඒවායේ කොයි කොයි ඉසව් කරාද යන්නේ ඒවායින් මොන මොනවද වෙන්නේ ආදරණීය දෙමාපියනි තමන්ගේ දයාබර දූදරුවන් පිළිබඳව ඒ ගැන දැඩි සැලකිලිමක් දක්වන්න බලන්න මේ රිවිර වාර්තාව. ප්‍රවේශමෙන් නිර්වත් සෙල්ෆි උන්මාදයේ ඊළඟ බිල්ල ඔබේ දියණියද? ලංකාවේ 14 කෙල්ලයි 18 කෙල්ලයි ඇමරිකාවේ බොස්ටන් වල වයස 12 කෙල්ලෙක් ලෝකේම බිලිගන්න අමුතු සෙල්ලම. ප්‍රවේශමෙන් නිර්වත් සෙල්ෆි උන්මාදයේ ඊළඟ බිල්ල ඔබේ දියණියද? ප්‍රශ්නාර්ථයක් සමගින් ප්‍රියන්ත හෙට්ටිගේ ලියන්නේ මේ පිළිබඳව සෑහෙන අවධානයක් දෙමාපියනි වැඩිහිටියනි යොමු කරන්න අනාගත පරපුර සුරක්ෂිත කිරීමේ වගකීම ඔබ අප සතුයි. මේ ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ වාර්තාව. පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන් මගින්ට රළු පරළු ලෙස සලකන අවස්ථාවන් පිළිබඳව අපට නිරන්තරයෙන් වාර්තා වෙනවා. පසුගිය දිනවල අප CIA ඔස්සේ වාර්තා කළේ බස් රථ රියදුරෙකු හා කොන්දොස්තරවරයෙකු බස් රථයේ ගමනාන්තය දක්වා ධාවනය නොකර සිය අභිමතය පරිදි මගින් අතරමඟ බස්සන ආකාරයයි. එවැනිම ආකාරයේ තවත් සිදුවීමක් ඉරු CIA අදිසි කැමරා නැතට හසුුණේ ඉංග්‍රීය සිට පිටකොටුව දක්වා ධාවනය වූ බස් රථයකයි. මාර්ග අංක 125 ඔස්සේ ධාවනය වන ඉංග්‍රීය පිටකොටුව බස් රථයේ සිටි සියලු මගින් මර්දාන ඩාලිපාර ආසන්නයේදී වෙනත් බස් රථයකට බලහත්කාරයෙන් මාරු කරන්නේ නියමිත මාර්ගයේ ධාවනය කළොත් සිය ඊළඟ ගමන් වාරය මගහැරෙන බව පවසමින් මෙයට විරුද්ධ වූ එම බස් රථයේ පැමිණි මගියෙකුට බස් රථයේ රියදුරුකින් හිමිවන්නේ මෙවන් ප්‍රතිචාරයක්. ගමනාන්තය දක්වා මුදල් ගෙවා ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා මගින් මෙලෙස තැන තැන දමා යෑමට පෞද්ගලික බස් රථ රියදුරන්ට හෝ කොන්දොස්තරවරුන්ට බලය ලබා දී තිබේද? මෙය සහ මුලින්ම මගින්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවන්නේද? අප දිගින් දිගටම මෙවැනි සිදුවීම් වාර්තා කළද මෙම ප්‍රවණතාවයේ අඩුවීමක් දක්නට ලැබෙන අතරම මෙම ක්‍රියාවන් පාලනයට බලධාරීන් ක්‍රියාත්මක නොවීමත් බස් මගින්ගේම අවාසනාව නොවේද?
විරාමයකට ගිහින් ඇවිත් කාටුන් පෙළබලමු. පත්තරවල කාටුන් පෙළට යන්න සූදානම් වෙන්නේ පළාත් පාලන ඡන්දයෙන් පස්සේ අර ලැයිස්තුවෙන් පත් කරන අය අතරේ කාන්තාවන්ටම දෙන්න වීමක් ගැන කතාවක් කියන්නේ. ඒක මේ තියෙන කාටුන් එකේ ආරම්භ කරන්න එතනින් පියල්ගේ කාටුන් එක. මේක දැක්ක ගමන් හිතෙන්නේ මොකක් හරි වැසිකිළියකට යනවා කියලා නේද? නෑ, ප්‍රාදේශීය සභාව. එතකොට අර ලිස්තුවෙන් පැරදිච්ච මන්ත්‍රීවරුන්ට නැත්තම් ලැයිස්තුවේ ඉන්න අයට පිරිමි පාර්ශවයේ එන්න හැදුවට එතන දාලා තියෙන්නේ මොකද්ද? කාන්තා බෝඩ් එකක්. ඉඩ තියෙන්නේ කාන්තාවන්ට පමණක්ද? දැන් හලලියගේ එරිදා කවිය බලන්න පුළුවන් ඔබට. පදපේලි 4 කේකේ වන්න. ජනහද ගැස්ම මේ අය නැත සලකන්නේ, පොදු ජන පැනවලට විසඳුම් නැහැ දෙන්නේ. අඩු නැති වෙන්න පම්පෝරිය පවසන්නේ නම කැත කරති ලිච්ඡවි රජදරුවන්නේ. ලිච්ඡවි රජදරුවන්ටත් අපහාස කරනවානේ ලිච්ඡවි ක්‍රමේ තියෙන්නේ කියලා, නැද්ද මං අහන්නේ? ඊළඟට අර දැන් ඡන්දේ වෙන වෙනම ඉල්ලලා ඉවර වෙලා එක කට්ටියක් දින්නම අනිත් පැත්තේ අර UNP එකේ කට්ටිය සමහරව එක්කෙනෙක් දෙන්නේ මතක්කේ ඔබට කවුද කියලා කියනවා. අපි ඔක්කොම එකතු වුණා නම් මේමයි කියලා. ඉතින් ඔක්කොම එකතු වෙලා ඉල්ලන්න එපා. එහෙනම් මෙන්න ඒකට දීලා තියෙන කාටුන් එක ප්‍රියල් සමරවීරගේ ලංකෝනිස්. මේ පොඩි එක්කෙනත් එක්ක කතාව සීයා. පොඩි එක්කෙනා කියනවා අපේ විභාගයේ ඡන්දේ වගේ වුණා නම් කොච්චර ෂෝක්ද සීයේ? මොකෝ ළමයෝ. එතකොට විභාගේ ෆේල් වුණත් යාළුවන්ගේ ලකුණුත් එකතු කරගෙන පාස් වෙච්ච විදියට පෙන්වන්න පුළුවන්. ඒලා තිනවා ටොක්ක්ක්ම නේද? දැන් යන්නේ ලංකාදීපයේ 30 හේබාවිස්සගේ සේතම් බලන්න. කැබිනට් සංශෝධනය ගැන සේතම් මොකද කියන්නේ? මොළගෙඩි මාරු නොකර ඔළුගෙඩි විතරක් මාරු කළා වැඩක් තියෙනවද සර්? මාරු කරන්න ඕනෙක් ගැනයි කියන්නේ. ඊළඟට කැබිනට් සංශෝධනය ගැන කාටුන් කීපයකට නැවත අවධානය මේ රිවිරේ අසංගිඳුනිල්ගේ කාටුන් එක. කැබිනට් සංශෝධනයක් පුවතක් ජනාධිපතිතුමා කාඩ් කුට්ටම අනන ආකාරයක් දක්නට ලැබෙන. ඒකම වෙනස් විදියකට මෙන්න තියෙනවා සුමතිපාල ජෝතිපාලගේ කාටුන් එකේ. නිදිය ගැනින් ජනාධිපතිතුමාද කොහෙද? කොට්ටකේ ඉන්නවා. ඇමතිවරු 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 කියන කොට්ට ටික මාරු කරලා තියෙනවා. හිසේ අම්මා අප්පා කියලා කියද්දී අගමැති ඇවිල්ලා කොට්ටයක් දීලා ඇමතිවරු කියන කොට්ට දීලා අහනවා කොට්ට මාරු කරලම් බලමු නේද කියලා. එතනම උඩ තවත් කාටුන් එකක් තියෙනවා. ඒකත් සුමතිපාල ජෝතිපාලගෙන්. අර බලන්නකො ආණ්ඩුව කියන වාහනේ කාර් එක හබක්. අර යන්න විදියක් නැතුව එතන බලාගෙන ඉඳද්දී හිටපු ජනාධිපතිතුමා ඇවිල්ලා කියනවා කල්ලිකුත්තුන බාණ්ඩයක් කියලා. එහෙම කියපු නිසාද දන්නේ? දැන් බලන්න අගමැතිතුමා කියවන පොත, පෙරලන පොතද කියවන පොතද කියලා බලන්න හසන්ත විජේනායකගේ කාටුන් එක. එම්.ආර්. මහින්ද රාජපක්ෂ පොතක් කියවන ආකාරයක් දක්නට ලැබෙන්නේ. හැබැයි ඒකේ තිබුණු පිටුද මන්දා ගොඩක් ඉරිලා බිම තියෙන ආකාරයකුත් දක්නට ලැබෙනවා. ඊළඟට නිමල් සිරා අදත් ඉන්නවා කාටුන් ගණනාවක කීපයක් බලමු. මේකත් සුමතිපාල ජෝතිපාලගේ. අගමැති පුටුවේ වත්මන් අගමැති ඉඳගෙන ඉන්නවා. ඇවිල්ලා නිමල් සිරා බලනෝ කොයි වෙලාවේ නැගිටීද කියලා. කොහේ නැගිටින්නද අර බලන්න. යකඩ දම් වැලකින් ගැට ගහලා ඉබ්බෙකුද්දා. නැගිටින පාටක් නැද්ද? දැන් ජනක රත්නායකගේ කාටුන් එකෙන් නිමල් සිරා කොතනද ඉන්නේ බල? හප්පට සිරි. ටේලර් සාප්පුවේ ඉන්නේ. මේ බලන්න. ඇඳුම ගැන හිතලා කල්පනා කරමින් ඉන්න අවස්ථාවක් අගමැති සූට් එකද. එතකොට අගමැති සීනියක් පෙන්නලා මොකද්ද නිමල් සිරිපාලට ගිල්ලෙව්වේ? ඒක ගන්න ගියොත් කොච්චර වෙහෙසක් දරන්න වෙයිද? අවසාන කාටුන් එක කාරුණිකව බලන්න හසන්ත විජේනායකගෙන්. මේ බලන්න අප්පා, අගමැති කියන කඹය ගිල්ලවලා තියෙන්නේ. ගිල්ලපු එක දැන් අදින ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. අන්න එළියට දානවා නිමල් සිරිපාල. හැමෙමු මේක පුදුම ලෝකයක් සමගින්.